ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනත්තු ප්‍රථමයෙන් සිරස්තල දීඝවාපි අරුණ අරුමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් නැරඹේ දේශපාලන පරිගණන පිළිබඳ කොමිසමේ වාර්තාව සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ වාර්තාවත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැසට් නිවේදනයක අගය වත්මන් ආණ්ඩුව නැති කළා සමගි ජනබලවේගයෙන් චෝදනා දීඝවාපිය අරුණ අරුමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා දීඝවාපිය චෛත්‍යරාජයන් වහන්සේ ප්‍රතිසංස්කරණය පිණිස අරුමුදල් රැස් කිරීමේ දීඝවාපිය අරුණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී ආරම්භ වුණා සොළොස්ම ස්ථානවලින් එකක් වන දීඝවාපිය මෙරට දාගත් අතර විශාලත්වයෙන් සිව්වන ස්ථානීය ගන්වා බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුව තැන්පත් කර සද්ධාතිස්ස රජතුමා විසින් මෙම චෛත්‍ය ඉදිකර තිබෙනවා දීඝවාපිය විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව චෛත්‍ය ප්‍රතිසංස්කරණය සැලසුම් කෙරුණා ව්‍යාපෘතිය දවසරකදී අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන අතර රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැයනු කිරීම විශේෂත්වයක් දෙස් විදෙස් අනුග්‍රාහකින්ට ඊට මූල්‍යමෙන්ම ශ්‍රම දායකත්වය ලබා දිය හැකි විකාරස්ථානයට ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත වුණා. සියම් මහා නිකායේ අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනාකර ජනාධිපතිවරයාට සෙත් ප්‍රාර්ථනා කළා. යලි දකිමු දීඝවාපිය වෙබ්බඩවියලි දැක්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. දීඝවාපිය අරුණට පළමු දායකත්වය දෙමින් නාවෙන ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය අගුල්මඩුවේ ආර්ය නන්ද හිමියන් විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 100ක මුදල සහිත චෙක්පත දායක සභා සමාජික චන්ද්‍රකීර්ති බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. දීඝවාපිය චෛත්‍යරාජයන් වහන්සේ ප්‍රතිසංස්කරණයට සමගාමීව පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසෙමින් ශාලා හතරක් සහ කාමර 20කින් සමන්විත විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. දංකොටුව සහ ආරච්චි කට්ටුව ප්‍රදේශවල ඉදි වූ නව නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සිලොන් කැච් පුද්ගලික සමාගමේ නව මත්ස්‍ය නිෂ්පාදනාකාරිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දංකොටුවේදී විවෘත වුණා. මෙම සමාගම ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කැනඩාව, චීනය, තායිලන්තය සහ තායිවානය යන රටවලට සකස් කළ මුහුදු ආහාර අපනයනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයන කරුවෙක්. සිලොන් කැච් පුද්ගලික සමාගමේ වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12ක් වන අතර නව නිෂ්පාදනාගාරය විවෘත කිරීමත් සමග වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආදායමක් අපේක්ෂා කරනවා. කාර්ය මණ්ඩලයේ 150ක් සහ 1500කට වැඩි ධීවර ප්‍රජාවක් නියෝජනය වන පවුල් සඳහා මෙමගින් සෙත නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමෙන් පසු ඉදිරි වසර තුන තුළ අපනයන ඉලක්කය පවතින සීමාව මෙන් තුන් ගුණයකින් ඉහළ දැමීමට නියමිතයි. මෙතර පුත්තලම ආරච්චි කට්ටුව ප්‍රදේශයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා සීෆුඩ්ස් නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා. විදේශ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මත්ස්‍ය අපනයනයේ යෙදෙන ශ්‍රී ලංකා සීෆුඩ් සමාගම රැකිය 600ක් පමණ උත්පාදනය කර තිබෙනවා. විදේශ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් නව නිෂ්පාදනාගාරය තුළ ඉහළ ප්‍රමිතියකින් යුතු මත්ස්‍ය සැකසුම් සිදුවන ආකාරය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. අපනයන ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලංකා සීෆුඩ් නිෂ්පාදන ඉදිරියේදී දේශීය පරිභෝගිකයන් උදෙසා රට පුරා පිහිටවන වෙළඳසල් ජාලාවක් ඔස්සේ මිලදී ගැනීමට අවස්ථාව උදා වෙනවා. රජයේ තුල ක්‍රියාත්මක වන තුන්කොන් සටන හේතුවෙන් රාජ්‍ය පාලනය කඩා වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බොරැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වර්තමාන රජයේ කටයුතු කරන්නේ ජනතා සේවයක් නෙවෙයි තමන්ට සේවාවක් කර ගැනීම. වර්තමාන ආණ්ඩුව පඹ ගාලක පැටලිලා සිටින ආණ්ඩුව ඇතුළත තුන්කොන් සටනක් ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුව ඇතුළත තුන්කොන් සටනක් ක්‍රියාත්මක වෙනකොට රාජ්‍ය පාලනයම ගරා වැටිලා රටම කඩා වැටෙන තත්වයකට අද පාත්‍ර ආර්ථිකයේ කඩා වැටිලා
ආර්ථික අවදානම එන්න එන්නම ප්‍රබල වෙලා අර ඉංග්‍රීසියෙන් තියෙනවා කියමනක් ටිකින් ටයිම් බම් කියලා. දැන් මේ ටයිම් බෝම්බය බෝම්බේ තප්පර කට්ට ටික් ටික් ගාලා යනවා. කොයි වෙලාවෙ ආර්ථිකයේ පුපුරයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ජන සමාජයේ කඩා වැටීද දන්නේ පිපිරෙයිද දන්නේ. වර්තමාන රජයේ අදූරදර්ශී ක්‍රියාවලිය තුල වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව තුල අපේ රට බරපතල දැවැන්ත ආර්ථික අවදානමකට ලක් වෙලා සිටිනවා. ඉදිරි කාලයේදී පුදුම වෙන්න එපා ශීඝ්‍රගාමී උද්දමන තත්වයක් නිර්මාණය වුණා. රුපියලේ අගය තුට්ටු දෙකටම බහින්නට ඉඩ තිබෙනවා. ප්‍රාර්ථනා කරන එසේ නොවේවා කියලා. ඒ දක්ෂුන්ගෙන් සපිරි රාජ්‍ය පාලනයක් අපේ රටට අවශ්‍යයි. කොවිඩ් මෘතදේහයන් සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ ඒ පිළිබඳව වගකීම පැවරී ඇති විද්වත් කමිටුව විසින් බව පූජ්‍ය ආචාර්ය ඕමල් පේසෝ පිටහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. කොරෝනා වෛරස ආසාදිත ඌවන්ගේ මෘත ශරීර ආදාහන කළ යුතුද භූම දානය කළ යුතුද කියන ප්‍රශ්නයත් දේශපාලක සහ ආගමික නායක ඇත්තෝ ඉවත් විය යුතුයි. මේ ගැන සාකච්ඡා කරන තීන්දු තීරණ ගන්න ආගමානුකූලව හෝ දේශපාලන අවශ්‍යතාවන් මත සිදු නොවිය යුතුයි. එසේනම් විය යුත්තේ කුමක්ද? මේ විෂය සම්බන්ධයෙන් වගකීම පැවරුණු විද්වත් කමිටුවේ තීන්දු තීරණ තමයි මෙතෙන්දී ක්‍රියාත්මක විය යුත්තේ. ඒ ඕනෑම සමාජයක වියුත්තක් වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් නවීන විද්‍යාව සම්බන්ධයෙන් භූ විද්‍යාව සම්බන්ධයෙන් මේ සෑම විෂයක් සම්බන්ධයෙන්ම දැනීම හැකියාව ඇති වගකීතු කමිටුවක් ශ්‍රී ලංකාවේ ඒ වෙනුවෙන් පත් වෙලා තියෙනවා. ඒ නිසා ආසාදිත ඌවන්ගේ මృత ශරීර ආදාහන කරනවද භූම දාන කරනවද කියන ප්‍රශ්නයට පිළිතුරු සැපිය යුත්තේ දේශපාලන නායකත්වයෙන් නෙවෙයි ආගමික නායකත්වයෙන් නෙවෙයි. ඒ පිළිතුර සැපිය යුත්තේ විද්වත් කමිටුව ගින් පමණයි කියන බවයි අපේ අදහස. මෙතන මේ අර්බුදකාරී ප්‍රශ්නයට ඒකාන්ත විසඳුම තියෙනවා. දුම්පිටි පානය කරන්නන්ටත් මූලිකත්වය ලබා දී මූලික අධීරය යටතේ කොවිඩ් එන්නත ලබා දිය යුතු බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අප විසින් ප්‍රකාශයක් කළා මේ COVID-19 එන්නත ලබා දීමේදී දුම් උරණ මත්වතුර බොන පිරිසට ප්‍රතිශක්තිකරණයේ අඩුවීම නිසා මේ ලබා දෙන එන්නතෙන් නිසි ප්‍රයෝජනෙ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයේ ලබා ගන්න ටිකක් අමාරු බවත් ඒ වගේම එන්නත ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම මාස 3ක් 6ක් කාලයක් මේ මත්වතුර සහ දුම් ඇටි භාවිතයෙන් තොර වෙලා ඉන්න කියන පණිවිඩය අපි සමාජගත කළා. මුද්‍රිත මාධ්‍යවල ප්‍රකාශයක් වුණා. පහුගිය දවසක ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් සඳහන් කළා කියලා මේ කතාවේ ඇත්තක් නැහැ කියලා. ඉතින් මම පළවෙනියෙන් අහන්න කැමති කවුද මේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියා කවුද කියලා. මොකද නමක් සඳහන් කරන්න බැරි ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් ඉන්නවා නම් අපේ අමාත්‍යංශයේ හෝ කොවිඩ් එන්නත සම්බන්ධයෙන් එහෙම කියන්නේ. දැන් ඔබ කිව්වේ නැද්ද සෞඛ්‍ය අමාත්‍යංශයට සෞඛ්‍ය අමාත්‍යතුමියට ඔබට නිල වශයෙන් කියන්න හැකියාව තියෙනවනේ බොන අයට සිගරට් බොන අයට මේක දෙන්න එපා දුන්නොත් වැඩක් නැහැ කියලා. ඔබ කිව්වද උන්ගේ අදහස මොකක්ද ඒක? නෑ. දැන් අපි දුම්කොළ මද්දසාර භාවිතා කරන පිරිස අර මම කිව්වා වගේ ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණේ බොහොම අඩුයි. දුම් ඇටි බීපු කෙනෙකුගේ තියෙන ශ්වසන පද්ධතියේ තියෙන ආබාධ බොහොම වැඩි. ලක්වීමේ ප්‍රවණතාවය වැඩි නිසා ඇත්ත වශයෙන්ම කරන්න ඕනේ ඒ වගේ කට්ටියට අපි අනුකම්පා කරන්න ඕනේ. දීලා පුළුවන් නම් එන්නත ප්‍රථම කොටම ඒ අයට දෙන්න ඕනේ මේ කොවිඩ් 19ෙන් බේර ගන්න. පොරොන්දුවක් ගන්න ඕනේ ඊට පස්සේ අපි දුම් ඇටි මද්දසාර භාවිතා කරන්නේ නැහැ කියලා. ඔබ වගකීමෙන් කියනවාද එතකොට දුම්මැටි මත්වතුර ගන්න කෙනෙක් දිගින් දිගට මේවා ගනිමින්ම මේ වැක්සින් එක ගත්තාම මේ රටේ ජාතික ධනෙ අපරාධේ අපදැවීමක් කියලාද ඔබ කියන්නේ? ඇත්ත වශයෙන්ම මොකද පලාපොරොත්තු ප්‍රතිඵල කිසිවක්ම ඇති වෙන්නේ නැහැ. කම්පැනි කියනවාද මේ ඔබ එන්නත ගත්තොත් දුම් සහ මද්දසාර ඔබට මේ අගුණයි කියලා? නැහැ. කම්පැනියක් වශයෙන් ඒ කර්මාන්තේ වශයෙන් එහෙම එකක් කියන්නේ නැහැ. නමුත් ඒවා ඒක කියන්න ඕනේ ඇත්තටම කම්පැනිය නෙමෙයි වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු විද්‍යාඥයෝ තමයි කියන්නේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් දැන් දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාව. දැන් පුවත්පත්වල සඳහන් වී තිබෙනවා ඒ වාර්තාවේ මාගේ නමද සඳහන් වී තිබෙන බව. අතිශය වැදගත් එම දේශපාලන පරිගණීම් පිළිබඳව කොමිෂන් සභා වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒ වගේ දෙවෙනි වාර්තාව පාස්කු ප්‍රහාරයේ. ඒතර මට දැනගන්න කැමති මේ සතිය අපි බලාගෙන නැවත කතා කරන එකේ තේරුමක් නැහැ. ඉදිරිපත් කරයි කියලා. හැබැයි දැන් සතිය අවසන් දිනේ අද දිනේත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නේ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල් ගැන අපි මීට කලින්
පාර්ලිමේන්තුවේ මේ ගැන ප්‍රකාශයක් කරා රජය වෙනුවෙන් අපි පොරොන්දු වුණ පරිදි ඔබතුමාට ඊයේත් මම වෙනමත් දැනුම් දුන්නා අපි ඒක ඉදිරිපත් කරනවා බොරු ප්‍රවෘත්ති ඇත්ත ප්‍රවෘත්ති රස ප්‍රවෘත්ති නැති ප්‍රවෘත්ති පළ කරලා ප්‍රචාරය ලබනවා නමුත් අනුර කුමාර දිසානායක මැතිතුමා ඊට වඩා ජ්‍යෙෂ්ඨ කෙනෙක් ඔබට ඔරොත්තු දෙන්න පුළුවන් ඔබයි මමයි ඔබට ඔරොත්තු දීලා තියෙනවා කලින් සමහර ජනාධිපති කොමිෂන් සභාවල් වල වාර්තා අදවෙනතුර ඇවිල්ලා නැහැ ඒකත් පාර්ලිමේන්තු ඉතිහාසයේ ලොකු අඩුවක් දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තා ඒ වගේම දේශපාලන පරිගණීම් පිළිබඳව කොමිෂන් සභා වාර්තාව මේ පළවෙනි කාරණාව තමයි මොකද්ද ප්‍රමාදයට හේතු දෙවෙනි කාරණාව තමයි ලෝකේ හැමතැනකම මේ වාර්තාවේ අඩංගු වෙලා තිබෙන කරුණු කාරණා ප්‍රචාරය වෙනවා නමුත් මේ පාර්ලිමේන්තුවට මේ වාර්තාව ලැබිලා නැහැ ඒක පාර්ලිමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදයට කරන්නා වූ බරපතල අගෞරවයක් කියන එක මම ඔබතුමාට කියන්න කැමතියි ඒ නිසා මේ කොමිෂන් සභා වාර්තා දෙකම සභාගත කරන්නට කටයුතු කරන්න ඔයි මේ පාර්ලිමේන්තුව අගෞරවයේ අපේ ඉතිහාසයේ අනන්ත ප්‍රමාණ දක්වලා තියෙනවා අපි බැලුවොත් අපිට අහෝගේ අවුරුදු පහේ බැලුවොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ බිලියන 18ක් තියෙනවා කියලා ඩොලර් බිලියන 18ක්. එහෙම මඩ ගැහුවා. එහිඳ මේක අලුත් දෙයක් නෙමෙයි. අපි මඩ ගහන්න යන්නෙත් නැහැ. කවුරු අවුරුදු පහේ වෙච්ච දේවල් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරපු හැටි අපි දැක්කා. ඒව අත්විඳ එක්කෙනෙක් මම දවස් 76ක් නොකරපු වරදකට මා හිරේ දැම්මා. ඒ කාලේ ඔබතුමාලා හිනා වෙවි හිටියේ. අපි විඳපු දුක අපි තමයි දන්නේ. රංජන රාමනායක මන්ත්‍රීතුමා ගැන කිව්වා මේ දවස් ගානේ හොඳයි ඔබතුමා විපක්ෂ නායක හැටියට සටන් කරන එක ගැන. හරි හැබැයි ඔබතුමා පැහැදිලිව ප්‍රකාශයක් කිරුවේ නැහැ අදටත් පාර්ලිමේන්තුවේ එතුමා දඬුවම් ලැබලත් අධිකරණයේ තපහස කරලා කිව්වා. ඔබතුමාගේ පක්ෂේ එතුමාව එළියෙද්දි පාවිච්චි කරුවා. අද හිරේද්දි එතුමා පාවිච්චි කරනවා. ඔබතුමාලා තමයි එතුමාව මුරුංගත්තේ තිබ්බේ. ඔබතුමාගේ පක්ෂය, ඔබතුමාගේ නායකයෝ එතුමාට අවවාද දුන්නේ නැහැ මේව කරන්න එපා කියලා. ඔබතුමාලා අප්පුඩි ගැහුවා පිටිපස්සෙ ඉඳගෙන. අද රංජන් රාමනායකය පාවිච්චි කරලා එතුමාව හිරේව්වේ ඔබතුමාලා. ඔබතුමාලාගේ ආණ්ඩුවෙන් තමයි නඩු දැම්මේ. රංජන් රාමනායක මැතිතුමාට එතුමා හැසිරිය යුතු ආකාරයේ මේ විදියට පහර ගහන්නේ මේ විදියට විවේචනය කරන්නේ කියලා මම නම් කවදාවත් කිසිම දවසක කියලත් නැහැ කරලත් නැහැ. එතකොට මේ ඔබතුමාලා කිව්වා මේ අපි සතුටක් ලැබුවයි කියලා ඔබතුමාලාට හිංසනයක් සිදු වුණා නම් එවන් චරිතයක් මා තුල නැහැ. එවන් ගුණාංග මා තුල නැහැ. හැබැයි ඔබතුමා මතක තියාගන්න ඕන ඔබතුමාලා ආවේ ඉතිහාසය ආපහු ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ඉතිහාසයේ සිදු වුණු වැරදි අවබෝධ කරගෙන දෙපැත්තම වැරදි හැමෝගෙම වැරදි ඒව අවබෝධ කරගෙන ඒව නිවැරදි කරන්නයි ආවේ. මේ ආවේගශීලී වෙන්න එපා. මම රංජන් රාමනායක මැතිතුමාගේ නෛතික ව්‍යවස්ථානුකූල පසුගිය සමයේ සිදු වූ ආකාරයටම වත්මන් ආණ්ඩුව තුලත් මානව හිමිකම් උල්ලංඝනය වීම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. එකොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපි ස්වාධීන ස්වයිරික්ත රාජ්‍ය අපේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බලය හොබවන ආණ්ඩුවේ ප්‍රධාන වගකීම. අද ගත්තත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවේ ඉන්නවා. වෙබ් මාධ්‍යවේදීන් ඒ වගේම ෆේස්බුක් මාධ්‍ය හසුරුවපු අය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. ආණ්ඩුවට එරෙහිව ප්‍රචාරය කරපු වරදට කුප්‍රකට සිදුවීම තමයි මහර බන්ධනාගාර සිද්ධි. කොරෝනා හැදිච්ච රෝගීන් 11 දෙනෙක් වෙඩි තියලා මරලා දැම්මා. ඒතර අමුඅමුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිද්ධ කරා. ඒ වගේම දේශපාලන පරිගණක පිළිබඳ කොමිසමක් කියලා ඒ බෝඩ් එකට මුවා වෙලා විරුද්ධ මතධර්ම දේශපාලඥයා දඩමීමා කරගත්ත ඉලක්ක කරගත්ත මර්ධනය කරන මෙහුමක් දැන් ක්‍රියාත්මක වෙන්නේ. මේවා හරහා අද දවසේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම ගණනාවක් සිද්ධ වෙනවා. මේකෙන් සිද්ධ වෙන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලේට අපේ රට ඇඟිලි ගහන්න පාර කපන. එයට ඉඩපස්තාව හදනවා මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හරහා. ඉතින් ඒක තමයි දැන් මේ සිද්ධ වෙමින් යන්නේ. පහුගිය ආණ්ඩුවක වර්තමානෙත් හැමදාමත් බලය හොබවන ආණ්ඩු විසින් රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරාම අධිරාජ්‍යවාද බලවතුන්ට හැකියාව ලැබෙනවා අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහලා මැදිහත් වීමක් කරන්න. ඉතින් අදත් ඒ දේ හැමම සිද්ධ වෙනවා. වත්මන් ආණ්ඩුව විසින් ගැසට් නිවේදන පිළිබඳව ඇති විශ්වාසය බිඳ තමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. වෙළඳ අමාත්‍යාංශයෙන් දාලා තියෙනවා බඩු මිල අඩු කරා කියලා. රතු කකුළු 106 ඉඳලා 93 වෙනකම්, සුදු කකුළු 105 ඉඳලා 93 වෙනකම්. දැන් මේ බන්දුල ගුණවර්ධන මැතිතුමා අඩු කරන්න දෙයක් නැහැ. දැන් මහ කන්නේ වී එනවා. වී එනකොට දැන් වෙළඳ පොලේ රතු කකුළු සුදු කකුළු 95යි 98යි. හැබැයි පහුගිය කාලේ කොච්චර ගැසට් ගැහුවා. එකක් ගහලා අනිත් පහව දැම්මේ මේවා කොහොමද ගැසට් කිව්වම ඉස්සර මිනිස්සු විශ්වාසය ඇති බරටේ ජනතාවගේ ගැසට් එකක් ගැහුවා මේක තමයි නීතියක් වගේ කියලා. නැති කරලා දාලා තියෙනවා ගැසට් එකක් ගැහුවට දැන් ගණන් ගන්න. අහනවා ගෝඨාභය රාජපක්ෂ
පාස්කු ප්‍රහාරයේ ජනාධිපති වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. අපි ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේදී කතානායකතුමාටත් විශේෂයෙන් අවධානය යොමු කරා. සාකච්ඡාවේදී දැනගන්න ලැබුණා ඒ පිළිබඳ අවබෝධය තවමත් එතුමාට ඉදිරිපත් කරලා නැහැ. මේ පාස්කු ප්‍රහාරයේ මේ ජනාධිපතිවරයා පත්වලා අවුරුද්දක් මාස දෙක තුනක් ගිහිල්ලා තවමත් ඒ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණත් හරියට කරලා නැහැ කියන එක නීතිපතිවරයාත් දැනුවත් කිරීමක් කරලා තියෙනවා. එතකොට දැන් මේ අද චූදිතය බවට පත් කරලා තියෙන්නේ ප්‍රධාන සැකකරු බවට පත් කරලා තියෙන්නේ ඒ කියන්නේ හරියට පරීක්ෂණ ටික කරන්නේ නැතුවද? එතකොට මේ පරීක්ෂණ කරන්න තියෙන මේ අඩාල වීමට හේතුව මොකද්ද? දේශපාලන හස්තයක් තියෙනවද? එහෙම නැත්නම් දේශපාලන ඩීල් එකක් තියෙනවද? මොකද එදා චූදිතය හැටියට පත් කරපු වේදිකාවක් ගානේ කිව්වා අය අද අපි දකිනවා ආණ්ඩු පක්ෂයට 20 වන සංශෝධනයටත් ඒ වගේම අනිත් කාරණාවලදීත් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එතකොට මේ පාස්කු ප්‍රහාරයට නම ලක්ෂයකට ජනතාව රැවටීමේ තවත් අවස්ථාවක් හැටියට අපි දකිනවා. දැන් ඉකපරේදා විමානීය ගෞරවසම රජයේ ඉවත් වීමේ සූදානමක් බව රජයට හඟවන. මේක නාට්‍යයක් වගේ දෙයක් නේද? ලක්ෂ 69 ජනතාව වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරන්නේ නාට්‍යයක් විය යුතුයි කියලා. මොකද එතුමා ওই තීරණය මේක ඇත්තක් නම් කඩා වැටීම පටන් අරන් ඉවරයි කියන එකයි මට කියන්නේ. මේක නාට්‍යයක් නම් තව ටිකක් කල් අල්ලගෙන යන්න පුළුවන්. මේක නාට්‍යයක්. මම එතුමාට මතක් කරලා දෙන මෙතනදී ඔබතුමා ගැන උදේගම පිළිමැතුමා ගැන මේ ප්‍රකාශය කරා. මම කිව්වා රාජපක්ෂ කඳුරේ රාජපක්ෂවරු කියලා කියන්නේ යම් කිසි දුරක් කාගේ හරි කරේ පිට නැගලා යන්න පුළුවන් නම් අඩි දෙකක්. ඒ අඩි දෙක ගිහිල්ලා ඒ කරන ෆයිල් එකක් ගහලා තව කරගෙන නගින කට්ටියක් කියලා. ඒක ඉතාමත් පැහැදිලි දැන් බලන්න. විමල් විරෝජනා එතුමලා තීරණය කරන්න ඕනේ දා මහින්ද සුලගත් එක්ක විමල් විරෝජනා එතුමාලා මේ වැඩේ පටන් ගත්තේ නැත්නම්. අද මහින්ද රාජපක්ෂ මැතිතුමා අදටත් විශ්‍රාමී ජනාධිපති කෙනෙක් වෙලා ගෙනත් වෙලා ඉන්නේ. පරාජයේ පරාජයක් විදිහට බාර ගන්න නැතුව මෙතුමා මේ තත්ත්වෙ ගෙන අදේ කමතක කරලා විමල් විරාජමැතිතුමා ගැන මේ කරන ප්‍රකාශය ඇත්තටම කනගාටුයි. හැබැයි ඉතින් UMP බේස් වෙච්ච කඳවුරකට එතුමා කවදා හරි දවසක එනවා කියන දේ අපි හොඳටම දන්නවා. එතුමා නවතින්න ඉන්නතන පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමි. මේ රටේ පූර්ණ සංවර්ධන වැඩපිළිවෙළවල් සෞභාග්‍ය ඉදිරිදැක්ම වැඩසටහනේ සඳහන් කරපු සියලු දේ අපි කරන්න සෑම උත්සාහයක්ම දරනවා. කොවිඩ් වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන යම් පසුබෑමක් තියෙනවා. මේ සියලු දෙත් එක්ක අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. පෙළක් පක්ෂවල නැති පෙළක් ආයතනවල නැති පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය අපේ පක්ෂයේ තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ අම්බ්‍රෙල්ලා, එහෙම නැත්නම් මූලික සංවිධානය. ඒකේ යටතේ ඉන්න විශාල පිරිසක්. ඒ පිරිසව කටවල් වහන්න අපි සූදානම් නේ. යාගේ අදහස් ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන ක්‍රම සම්බන්ධව පෙළක් අයගේ ඇති යම් යම් සංවාද සහය සම්බන්ධව නොපිළගැනීම. හැබැයි ඉතින් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දීලා තියෙනවා. ඕනෑම ප්‍රගතිශීලී අදහසක් ඕනෑම තැනකින් ආවොත් ඒක කොතනද එන තැන මේ වැදගත් වෙන්නේ? ඒ යෝජනාවේ තියෙන වැදගත්කම රටට, ජාතියට, රටේ ආර්ථිකයට, රටේ ඉදිරි ගමනට සමාජීය වටිනාකමක් ලැබෙනවා නම් ඕනෑම දෙයකට, ඕනෑම යෝජනාවකට, ඕනෑම කෙනෙක්ගෙන් ඒ කොතනින් දෙන්න කාගෙන් දෙන්න කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ යෝජනාව අරන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට කිසිදු පුද්ගලයෙකුට අභියෝග කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියරච්චි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි පොදුජන පෙරමුණ මූලික වෙච්ච සන්ධානයක් එක්ක වැඩ කරා. නමුත් ගොඩාක් අය අනුමාන කරනවා මේ පක්ෂ 12ක් එකතු වුණාම මේක මේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක්ද කියලා. නෑ, බොහොම පැහැදිලි වගකීමෙන් මතක් කරනවා. ඒ අයට ස්වාධීන අයිතියක් තියෙනවා ඒ පක්ෂ සම්බන්ධව කතා කරන්න, ඒ පක්ෂ ඉදිරි සැලසුම් පිළිබඳව කතා කරන්න. අපිට පොදුජන පෙරමුණ විදිහට අපි ඊ එකතුනේ පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා පොදුජන පෙරමුණ පක්ෂ විදිහට අපිට ඒක රාසී වෙන්න. හැබැයි ඒ වගේ බොහොම පැහැදිලිව අපි මතක් කරනවා ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුව පිටත් යම් පුජ්‍යලයේ පුජ්‍යල කණ්ඩායම මක් විශ්වාස කරනවා නම් තැන් තැන්වල සාකච්ඡා කරලා කුටු කුටු ගාලා මේ ආණ්ඩුවට යම් කිසි හිදවීමක් කරන්න හෝ දන්වන්න මොන හේතුවක් නිසාවත් ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න තාක්කල්, ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්න තාක්කල්, ඒ වගේම මේ පක්ෂයේ නිර්මාතෘ බෙසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්න තාක්කල් අපි පසුපෙළ මන්ත්‍රීවරු විදියට පොදුජන පෙරමුණ විදියට ශක්තිවන්තව ඉන්නවා කියන කාරණාව බොහොම පැහැදිලිව මතක් කරගන්න. යහපාලනේ හිටපු අය අද මැරෙලි පුදුනා වගේ සමහර වෙලාවට අපිට උපදෙස් දෙමින් මෙන්න මේවා මේ විදියට වෙන්න තිබුණයි කියලා කියනවා. ඒ අය හිටියානම් අද නැගෙනහිර ජටිය
प्रकाश අධික ලාභ ලබන දේශීය නිෂ්පාදන පවතිනවා නම් ඒවායේ මිල පාලනයක් ඇති කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එක්කොළඹ පැවති උත්සවයකින් අනතුරුව වාර්තා වෙත අදහස් පළ කරමි. අමතම දැන් දේශීය වශයෙන් නිෂ්පාදන තියෙනවනේ. ඔව් තියෙනවා. දේශීය නින දේශීය විදේශ දේශීයව නිෂ්පාදනය වෙන කර්ම බාණ්ඩ දැන් ගෙන් ලංකාවට ගෙන්නන්න නැති හින්දා ලංකාවේ තියෙන ওই ඉතුරු වෙලා තියෙන විශාල ගානකට දැන් යනවා ලංකාව තුල. මේ තත්ත්වය වළක්වගන්නේ කොහොමද? නැයි සමහර ශේෂ්ත්‍රවල විතරයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපි මේක අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කළා. වෙළඳාමැතිතුමාට බාර කළා මේ වගේ අධික ලාභ ලබන අවස්ථා තියෙනවා නම් යම් නිෂ්පාදන දේශීය නිෂ්පාදකයන් එයාව ගෙන්නලා ඒවැය මිල පාලනයක් ඇති කිරීම සඳහා කටයුතු කරන්න කියලා වෙළඳාමැතිතුමාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ජනතාවට සමහර බාණ්ඩ අලුත් ඒවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙහෙමයි දැන් කහ රටින් ගේන එක නැවැත්වුවම මුල් කාලේ කහ ඉංගියක් ආවා. දැන් මුළු රටේම කහ නිෂ්පාදනය වැඩි. අද දේශීය නිෂ්පාදන වලට අවශ්‍ය කරන වෙළඳ පොළ සකස් කිරීම රජයේ වගකීමක් වෙලා තියෙනවා. ඒ වගේ මේ වගේ මිලදී ගැනීමකට ව්‍යාපාරිකයන්වත් ලංකාවට ගෙනල්ලා මේ වගේ සම්මන්ත්‍රණ තියලා අපේ දේශීය නිෂ්පාදකින්ට වෙළඳ පොළක් හදාගන්නත් පුළුවන්කම තියෙනවා. විමල් වීරමාස එතුමාගේ ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? මේකේ තියෙච්ච ප්‍රශ්න නම් මේක ජාගමැතිතුමත් ජනාධිපතිතුමත් මැදිහත් වෙලා ඒක විසඳන්න කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ අපි හැමෝගෙම වගකීම අපි පක්ෂ කීපයක් එක්කව වෙලා හදපු ආණ්ඩුවක් අපේ පක්ෂ ආණ්ඩුවේ පක්ෂ තුල අනික් පක්ෂ විවේචනය කරන්නේ නැතුව ඒ පක්ෂවල අඩුපාඩු කතා කරන්නේ නැතුව අපි කටයුතු කරොත් අපේ සාමය රැකගෙන රජියක් හැටියට ශක්තිමත් වෙන්න පුළුවන්. දැන් මේ පසුබිම් මන්ත්‍රීවරුත් 40ක් විතර එකතු වෙලා මාධ්‍ය හමුවත්තියත් ඒත් උඩ චෝදනා එල්ල කරා විමල් වීරවංශ ඇමතුමා. මම හිතන්නේ හැමෝටම වේදනාවක් තියෙන මොකද තමන්ගේ පක්ෂයට යම් කිසි හානියක් වෙනකොට එයයි ඉදිරිපත් වෙනවා. මම හිතන්නේ මෙව මෙතනින් ජනාධිපතිතුමා මැදිහත් වීමත් එක්කම ඌවා නැවතිලා එයයි ඌව සාමාන්‍ය ආණ්ඩුවල තියෙන දේවල්. ඌ හිතගන්නේ මොනවද? නේ මම ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ. මට පොදු මගේ පක්ෂයක් තියෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.